මේති මුදල් ඇමතිගේ මෝඩ තීන්දුව තාවකාලිකව පැලස්තර දාන මෝඩ තීන්දුව තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වයින් වෙන්නේ තවත් අර්බුදේ වැඩි වෙන එක. ඉතින් මුදල් ඇමතිවරයාට මොලේ තිබ්බනම් මේ වගේ තකතිරු වැඩ කරන්නේ නැහැ. ඒකෙන් ඔප්පු වෙන්නේ ඒ මොලේ තරම තමයි. මොල හතක් තියෙනවා කියලා නේ කිව්වේ. මොල හතේ තත්ත්වය තමයි දැන් මේ රට ආර්ථික අර්බුදයට ගිහිල්ලා තියෙන එකෙන් පෙන්නුම. මේක ගිනස් වාර්තාවක්. ලංකාවේ මුදල් ඇමතිවරයා විතරයි ලෝකේම මුදල් විසුද්ධිකරණය පිළිබඳ චෝදනා තියෙන පුද්ගලෙක් මුදල් ඇමති ධුරේ දරන්නේ. ඇත්තටම ගිනස් වාර්තාව. ගිනස් පොතට යන්නු. ඉතින් එවැනි කෙනෙක් රටේ මුදල් ඇමති වුණාම රටේ ආර්ථිකයේ වැටෙන එක අහන්න දෙයක් නැහැ. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඉදිරියේදී වෙනත් රජයක් බලයට පත් වෙනවා නම් නැත්නම් මේකට බාර ගන්න සුදුසුකම් තිබිය යුතු පක්ෂයක් සතු තිබිය යුතු සුදුසුකම් මොනවාද? පැහැදිලිවම හොරකම දූෂණය වංචාව නතර කරන ක්‍රියාමාර්ගයක් තිබිය යුතුයි. නිෂ්පාදනය මත රටේ ආර්ථික ශක්තිමත් ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ දෙක තමයි රට හදන්න තියෙන ප්‍රධානම ඌමනාව. ඉතින් ඒ දෙකම මේ වත්මන් ආණ්ඩුවලට නැහැ. එවැනි දේශපාලන කණ්ඩායමකට පමණයි අපේ රටේ මේ ආර්ථික අර්බුදේ ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබට පේනවා ඇති අපේ රටේ කොච්චර හොරකම් දූෂණ වංචා සිද්ධ වෙනවද කියනවනම්. දැන් අද වෙනකොට මාධ්‍ය වාර්තා කරන්නේ අගමැතිගේ ගිණුමේ සල්ලි හොරකම් කරා. ජනාධිපති ධූරේ දරණ කාලෙත් තිබිච්ච ගිණුමේ සල්ලිත් ළඟම හිටපු කෙනෙක් හොරකම් කරා කියලා. ඉතින් කෝටි ගාණක් ඒ ගිණුම්වල සල්ලිත් තිබිලා තියෙනවා. ඒවා මෙච්චර කල් හොයලා බලලත් නැහැ. ඒ කියන්නේ ගණන් අරන් නැහැ. එච්චර මුදලක් තියෙනවද තියෙන්නේ කොහොමද කියලා සැලකිල්ලක් දක්වලා නැහැ. ඒකෙන්ම පේනවා ඒ සල්ලි වල ලොකු වටිනාකමක් ඒ ගිණුම් අයිතිකාරයන්ට තිබිලත් නැහැ කියලා. ඉතින් ළඟම ඉන්න කට්ටිය තමයිලු මේ ගිනුම් වලින් සල්ලි හොරකම් කරලා තියෙන. අර කතාවක් තියෙනවනේ හොරුන්ගේ තොරු කම්බ හොරු කියලා. ඉතින් හොරුන්ගේ තොරු කම්බ හොරු කියන එක තමයි අගමැතිගේ ගිනුමෙන් සල්ලි හොරකම් කිරුමෙන් ඔප්පු වෙලා තියෙන්නේ.